ඔබේ ජීවිතේ සැබෑ ජයග්‍රහණය පිණිස ධනාත්මක බෞද්ධ දේශනා මාලාව ඉන්ද්‍රකීලය. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට. ජයටීවී ඉන්ද්‍රකීල ධනාත්මක බෞද්ධ දේශනා වැඩසටහන් මාලාවේ තවත් උතුම් වූ ධර්ම දේශනාවක් මෙලෙසින් ආරම්භ කර සිටිමු. අද දින අපගේ වන්දනීය ආරාධනාව පිළිගෙන දම්සභා මණ්ඩපේට වැඩම කළ අප ගෞරවනීය දේශකයන් වහන්සේ කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අතිපූජ්‍ය උඩදුම්බර කාශ්‍යප පින්වත් ස්වාමීන් වහන්සේ, අප ස්වාමීන් වහන්සේ සාදුකාරයක් දී පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. අද දින මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති විකාශන දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පන්නපිටියේ පදිංචි සිනුමි සිහස්නා කරුණාරත්න දියණියගේ දෙමාපියන් වන චතුර කරුණාරත්න සහ රුක්මාලි දිසානායක යන දෙපළ විසින්. එසේනම් අපේ තාමත් ශ්‍රද්ධාවෙන් සකස් කරගන්නට යුතුය වූ සුපුපුණු සුවඳමල් දේශකයන්න් වහන්සේට අනුමෝදන් කොට තෙලෝගුරු බුදුපියාණන් වහන්සේට පූජා කරන්නටයි මේ ආරාධනය. සාදු සාදු සාදු. වෙන අනතුරු ධර්ම දේශනාව සඳහා ආරාධනාවක් වශයෙන් අප දේශකයන් වහන්සේට දැහැත් වට්ටේ පිළිගන්වා සිටිමු. සාදු සාදු සාදු. එසේනම් උතුම් වූ සත්ධර්මය ලොවට පසක් කරනු වස් අප ස්වාමීන් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමස්කාර කියන තුනතාවක් පන්සිල් සමාදන්. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සදබුද්ධි සම්පන්න පින්වත්නි හැම දෙනාම ඒක රාසි වෙලා ඉන්නේ ඉන්ද්‍රකීලය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. දැන් අපි හම්බෙන්නේ සතියකට වතාවක්. එතකොට අද දවසට නියමිතව තියෙන්නේ අපේ හිතේ තියෙන අරමුණකට යන්න බැරුව ඇතිවෙන නොසන්සුන්කම් ගැන කතා කරන්න. ඉතින් අද විශේෂිත කාරණාවක් තියෙනවා මේ දේශනා මාලාවේදී සාකච්ඡා කරගත යුතුම පුංචි උදාහරණයකින්ම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හුඟක් අය ළමයි තමන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් තරමේ ඉලක්කවලට එයාලා බලාපොරොත්තු තියාගෙන ඉඳලා සමහර අය ඒවා අසාර්ථක කරගෙන තියෙනවා. ඒ අසාර්ථක වීමුත් එක්ක අපි පසුගිය සති කීපයකම කතා කරපු කාරණාවකට සමහර අය වැටිලා. හරිද? ඊ පෙරද දවසකත් මාත් එක්ක සාකච්ඡා කරපු දරුවෙක් කිව්වේ මගේ අසාර්ථකත්වයට හේතුව මම දන්නවා. හරිද? මොකක්ද? මට ඇබ්බැහියක් තියෙනවා. මොකක්ද මේ ඇබ්බැහිය? දුරකථනය සහ පරිගණකය. මේක හින්දමයි මම පසුගිය වතාවෙත් අසාර්ථක වුණේ, මේ සැරෙත් අසාර්ථක වෙන්නේ. මේ ළමයා හරීම වැදගත් හරිම වටින කතාවක් කිව්වා. දැන් මම මගේ තුන්වෙනි වතාවට උත්සාහ කරනවා. මන් දන්නවා මේ සැරෙත් මං අසාර්ථක වෙනවා කියලා. ඇයි? මට මේක අතහැරගන්න බෑ. හරි? මට මේක අතහැරගන්න බෑ. මම කොච්චර එක දිගට වැඩ කරනවා කියලා පටන් ගත්තත් දවස් දෙකයි උපරිම පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. ආයසරයක් අර පුරුද්දට යනවා. ඒකට ලොකු කාලයක් යනවා. විභාගයේ ආසන්න වෙලා වුණත් මේකෙන් අත මෙදෙන්න පුළුවන්කමක් නැහැ. අන්න අපි කතා කරන්නේ මේවා ගැන. අපි ඔකොටෝම තියෙන ගැටලුව. පළවෙනි කාරණාව මේ දරුවා හිතාගෙන ඉන්නවා මේක එයාට තියෙන ගැටලුවක් විතරයි කියලා. හරිද? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. එතකොට අපි එයාට පැහැදිලි කරලා දෙනවා ආදරය කියන්නේ මොකක්ද. හරිද? යම් කිසි අපි හිතමු පිරිමි ළමයෙක් කියලා ගැහැණු ළමයෙක්ගේ රූපයක් දැකලා සතුට වෙනවා. හරිද? ඒ සතුට නැවත ලබා ගන්න ඒ ගැහැණු ළමයා දිහා හැරිලා බලනවා. ආයෙ හැරිලා බලනවා. ආයෙ හැරිලා බලනවා. එහෙම හැරිලා බලන්න 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 හැම වාරයකම එයාගේ හිත මොකද වෙන්නේ? සතුට වෙනවා. දැන් මොකද වෙන්නේ? ටික දවසක් යනකොට කතා කරනවා, හිතවත් වෙනවා. ඒ හැම වෙලාවකම එයාගේ රූපේ දකින්නකොට සතුට වෙනවා. අන්තිමට අපි කියනවා මේ පිරිමි ළමයාට මේ ගැහැණු ළමයා දකින්න නැතුව ඉන්න බෑ කියලා. ඒ ළමයාත් ඒක කියනවා. හරි? මොකද වෙලා තියෙන්නේ? ඒ රූපයට ඇබ්බැහි වෙලා තියෙනවා. හරිද? කෙනෙක්ගේ අවශ්‍යතාවයක් දකින්න අවශ්‍යතාවයක් එනවා කියන්නේ ඒ රූපයට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙන්නේ කොහොමද? ඒකෙන්ම ඒකෙන්ම එකම දෙයකින් එකම දෙයකින් එක දෙයකින් නැවත 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 අපේ හිත සතුට කරොත් ඒකට ඇබ්බැහි වෙනවා. අපිටව තේරෙන්නේ නැහැ. මේ ළමයා බොහොම යමක් විද්‍යාත්මකව තේරුම් ගන්න බොහොම කැමැත්තක් තියෙන කෙනෙක්. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ ටික පැහැදිලි කරා. මේ ඇබ්බැහිය කියන්නේ මොකක්ද? ඒක එක්තරා පැත්තකින් සතුටු වීමක්. ඒකට පරිබාහිරව යම් සතුටක්. මේකට එක විකල්පයක් තමයි මේකට පරිබාහිරව සතුටක් ඇති කරගන්න එක. හරිද? එතකොට හිත මොකද වෙන්නේ? වෙනත් සතුටක් තියෙන පැත්තකට හැරෙනවා. ඒක එකක්. ඊට අමතරව මේ අදින ඇදිල්ල, ඒ කියන්නේ අපේ හිත සතුටු වෙච්ච පැත්තට අදිනවා, වේගෙන් මෙහෙම අදිනවා. අන්න ඒ අදින ඇදිල්ල අභිභවා අපිට යහපත් දේ පැත්තට අවශ්‍ය දේ පැත්තට හිත මෙල්ල කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේක ලේසි නෑ. ලේසි නෑ කියලා කියන්නේ අපේ හිත බැඳීම් වලට, එතකොට ආදරේ වගේ දේවල් වලට පුදුමාකාර විදිහට ඇදිලා යන ස්වභාවයක් තියෙනවා.
ඒ ස්වභාවය තමයි සංසාරික ජීවිතයේම තිබ්බ ගතිය. ඒකින්දා ඒක අභිබවා එන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි දැන් අපි ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන දේවල් වලට තියෙන අධික ඇබ්බැහිය නිසානේ ඔය දුරකථනයට එතකොට කම්පියුටරයට ওই තරම්ම ඇදිලා යන්නේ ඒකනේ. එතකොට අපි තේරුම් ගත යුතුව තියෙනවා අපේ පින්වත්නි මෙන්න මේ සතුට වෙනුවට වෙන සතුටක් හදන්නත් උන අර තියෙන එකෙන් ගැලවිලා එන්න අපිට ලොකු හැකියාවක් තියෙන්නත් ඕන. ඔන්න ඒ දෙකම කරගන්න ඕන. මෙන්න මේක කරගන්න ගියාම ඇති වෙන තත්ත්වය මේ ළමයා මගේ තවත් ප්‍රශ්නයක් අහනවා දැන්. මං කිව්වා එයාගේ අරමුණ මෙනෙහි කරලා ඒ අරමුණ තුල සතුට වෙන්න. ඒ අරමුණට ගියොත් මට මෙන්න මේ වගේ ලාභ ලැබෙනවා, යන්න බැරිනුත් පාඩු ලැබෙනවා කියලා ඒකෙන් සතුට හදාගන්න කියලා. ඒ කියන්නේ දැන් වැඩ කරනකොට අපි වැඩක් කරන්න ඕන සතුටේ. අපි කතා කරලා තියෙනවානේ අරමුණ කෙරෙහි කැමැත්ත උපදවා ගන්න ඕනේ. එතකොට අපිට හොඳට කැමැත්තක් උපදවනවා, හිත හොඳට ඒ පැත්තට නැඹුරු වෙලා යනවා. එතකොට මම එහෙම කිව්වා. එතකොට මේ දරුවා මට කියනවා හාමුදුරනේ ඒ කියන්නේ දැන් මේ මම මට අර වගේ වැඩ කරන්න හිතෙන වෙලාවට ඒ කියන්නේ ඒ පැත්තට දුරකථනයට හරි කම්පියුටර් හරි ඇදිලා යන්න මෙහෙම යන වෙලාවට මේක මෙනෙහි කරපුවම හරි නේද කියලා අන්න අපිට වරදින දැන. ඒ වෙලාවට අපි පෙරදිලා ඉන්න වෙලාව. හරිද? පෙරදිච්ච වෙලාවට අපි යට වෙලා ඉන්නේ එකට යට වෙලා ඉවරයි. එතන කොයිලාද කරන්න ඕනේ? පෙරදෙන්න කලින්. අද පෙරදුනා නම් අපේ පරාජය කියලා කියන්නේ මොකද්ද? ජයග්‍රහණය ලබන්න බැරි පරාජයක් නෙවෙයි. අපේ පරාජය කියලා කියන්නේ ওই වගේ තැන්වලදී අපි මොන හරි දෙයකට ඇදි ඇදි යනවා නම් අපේ පරාජය කියලා කියන්නේ ඒ වෙලාවේ తాවකාලිකව යටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මට හොඳ වැඩේ කරන්න බෑ. දැන් ඉන්නේ පෙරදිලා. අන්න ඒ පෙරදුනහම ඊළඟ දවසෙත් ඒක නොවෙන්න අපේ මනස සකස් කරගන්න ඕන. හරි. අද මං නොවිය යුත්තක් මගේ අතින් වුණා නම් ඊළඟ වතාවෙදිත් ඒකම වෙන්න පුළුවන්. ඊළඟ වතාවදී ඒක නොවන විදිහට මගේ මනස සකස් කරගැනීමේ වගකීමක් මට තියෙනවා. ඇයි ඒ? අර අකුසල් ආපුහම තියෙනවා අපේ පින්වත්නි. ඒ කියන්නේ අකුසල් කියන්නේ දැන් අපේ ඇබ්බැහි වෙලා තියෙන මොකක් හරි දෙයක් පැත්තට. හරිද? මොනවා හරි ඒ වගේ පැත්තකට නැඹුරු වෙලා ඇදිලා යනකොට හිතේ තියෙනවා පුදුමාකාර විදිහේ නොසන්සුන් බවක් ඇති වෙන ගතියක්. හිත වයිබ්‍රේට් වෙනවා වගේ. හරිද? හිත නොසන්සුන් වෙනවා. ඒ නොසන්සුන් වීමත් එක්ක මොකද වෙන්නේ? අපි ඇදිලා යන පැත්තට. වැවුලනවා වගේ එකක්. හරිද? අසනීපයක් හදුනහම තියෙන්නේ වේවුලනෝ වගේ ගතියක්. අන්න එහෙම එකක් තියෙනවා හිතේ. ඔය එකක ආසාවල් ඉස්මතු වුනහම තරහා ගියාමත් එහෙමයි. කෙලෙස් හැම ධර්මයක්ම අපි නොසන්සුන් කරනවා. අන්න බලන්න දැන් මේ දරුවට දෙන විසඳුමක් විදිහටත් අපි මේ නොසන්සුන්කම නැති කර ගැනීම සඳහාත් ඒකෙන් අපිට වෙන ලාභය මේ සඳහා අපි අපේ අරමුණු වලට යන්න බලාපොරොත්තු වෙන අය ලෞකික අරමුණු වලට යන්න බලාපොරොත්තු වෙන උත්සාහනේ අපි පින්නත් දරුව සකස් කරද්දී ඒ දරුවන්ට තියෙනවා අපිට අරමුණු වලට යවන්න. දරුවන්ට තියෙනවා මේ සමාජය තුළ ලොකු අති ප්‍රබල ගැටලුකාරී තත්ත්වයක්. ස්වයං පාලනයක් දරුවෙක් තුළ ඇති කරවැව්වේ නැත්නම් ඒ දරුවා කොයි පැත්තට විසිරීලා යයිද කියලා කියන්න බැරි තරමටම බාහිර පරිසරයේ තියෙන සමාජය යගේ පන්ති කාමරෙමයි ඒක තියෙන්නේ. හුඟක් ළමයින්ට මද්‍රව්‍ය වගේ දේවල් එන්නේ කොහෙන්ද? ඒ පන්ති කාමර තුලින්මයි. හරිද? ඒතර ස්වයං පාලනයක් නැතුව දෙමාපියන් පුළුවන් හැම වෙලෙම ගිහිල්ලා පන්තිය තිලන් ඉන්න පුළුවන්ද? දෙමාපියන් උත්සාහ කරනවා ඒවට නේද? නමුත් ඒක සාර්ථක දෙයක් නෙවෙයි. ඒක පොඩි එහෙම එහාක් වෙනකොට මේ ළමයාව යම් දෙයකට ග්‍රහණය වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් එයාගේ තුලින්ම පාලනයක් ආවොත් විතරයි මේක නවත්ත ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි දැන් චුට්ටක් බලමු මොකක්ද මේකට කරන්නේ. හරිද? පුදුම විසඳුමක් හම්බ වෙනවා. හරිද? විසඳුම ගැන විස්තර කරද්දී කට්ටියට එකපාරට හිතෙන මේක විසඳුමක් නෙවෙයි කියලා. දැන් මේ වෙනකන් අපි කතා කරපු සියලු දේට විසඳුමක් තියෙනවා අපි ළඟ. ළඟම තියෙනවා, හැමෝම ළඟ තියෙනවා. හරිද? ඒ තමයි හුස්ම. හරිද? ඒ තමයි හුස්ම කියලා කිව්ව ගමන් මොනවද මේ හාමුදුරුවෝ දොඩවන්නේ?
අර ඇබ්බැහියෙන් අයින්වෙන්ඩ, එතකොට අර හිත වීරය වඩාගන්ඩ, එතකොට ඒ අනි පැත්තට අධින ඇදිලි ඔක්කෝම නවත්තල මේ පැත්තට එන්ඩ, කාර්යක්ෂම වැඩ කරන්ඩ, කම්මැලිකන් අයින් කරගන්ඩ, මේ ඔක්කොටෝම තියෙන විසඳම හුස්ම කියලා මෙන්න මේ හාමුදුරුවෝ හුස්මෙන් පුළුවන් දෙච්චර දෙයක් කරන්න නේද? ඇයි එහෙම කියන්නේ? මේක ඔප්පු කරගන්න ඕන. එනම් පළවෙනියෙන් අපි බලමු හුස්මත් එක්ක අපිට මොකද කරන්න පුළුවන් කියලා. හරි, දැන් සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. හුස්ම කියන්නේ නිකම් හුස්ම නෙවෙයි අපේ පින්නත්නේ, සිහියෙන් ගන්න හුස්ම. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති, මේ තමයි ආනාපාන සතියේ පළවෙනි පියවර විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඇත්තටම අපි කියන්න හදන්නේ භාවනාවකින් මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන්. අභ්‍යන්තර හිත ශක්තිමත් කරගන්න පුළුවන්. අපේ අභ්‍යන්තර ශක්තිය වර්ධනය කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. අපි ඒ ශක්තිය බාහිරට යොදවලා තියෙනවා. ඒ කියන්නේ බාහිරෙන් ප්‍රශ්න විසඳ ගන්න හදනවා අපි. මේ ලෝකේ අපිට ගැටලු වෙනකොට ඒ ගැටලු විසඳ ගන්න හැම වෙලෙම උත්සාහ කරන්නේ පිටි. හරි, මොනවද ගැටලු? අපි හැමදාම කතා කරනවනේ ගැටලු කියන්නේ හිතට දුකක් ඇවිල්ලා අන්නේ දුක නැති කරගන්න බැරි නම් ගැටලු. හරිද? පීඩනයක්, දුකක්, අපහසුතාවයක් ඇවිල්ලා ඒක නැති කරගන්න අපි උත්සාහ කරනකොට නැති වෙන්නේ නැත්නම් අපි කියනවා ගැටලුවක් කියලා. අන්න ඒ ගැටලුව තමයි නැති කරගන්න අපි උත්සාහ කරන්නේ. කොහොමද මේ උත්සාහය ගන්නේ කියන එක ගැන අපි හොඳට බලමු. මොකක් දෙකෙන් වෙන්නේ කියන එක ගැන හොඳට බලමු. කොහොමද මේ උත්සාහය ගන්න ඕන සහ මොකක් දෙකෙන් වෙන්නේ කියලා. ඒ හින්දා ඉස්සෙල්ලාම කරන දේ කියලා ඉන්නම්. එතකොට පහසුයි. අපි හුස්ම ගන්නවා කියලා දන්නේ දැනෙන හින්දානේ නේද? අපි හුස්ම ගන්නවා කියලා අපිට ඇහැට පේනවද? දැන් මම මෙතන ඉන්නකොට අපේ පින්නන්ත අයට පේනවද මම හුස්ම ගන්නවා කියලා ඇහැට? නැහැ. කනට ඇහෙනවද? නැහැ. නේද? ඒතර ආග්‍රහණයක් විදිහට හැම වෙලේම දැනෙනවද? නැහැ නේද? වාතයේ මොකක් හරි ගඳක් සුවඳක් තිබ්බොත් විතරයි අනිත් වෙලාවට එහෙම දැනීමක් නැහැ. රසයක් විදිහට? නැහැ. එහෙනම් මොකක්ද? ස්පර්ශයක් විදිහට නේද? ආය සම්පස්සයක් විදිහට තමයි හුස්ම දන්නේ. එහෙනම් දැනීමක්. එතකොට අපේ පින්වත්නි, අපි මේ වෙනකන් දැන් මේ මේ ධර්ම දේශනාව ආරම්භ කරලා මේ මොහොත වෙනකම්ම අපිට හුස්ම දැනුණාද? නැහැ. ඇයි ඒ දැනුනේ නැත්තේ? අපේ හිත තිබ්බේ වෙන කොහේ හරි. හරි, ධර්ම දේශනාව පැත්තේ හිත තිබ්බේ. එතන හුස්ම ගන්නව දැනුණාද? නැහැ. ඒ කියන්නේ අපේ හිත තියෙන එක සැරයකට එක තැනක විතරයි. එහෙනම් ඔන්න ඔය මූල ධර්මයේ අනිත් පැත්ත. ඒ මොකක්ද? හැම හුස්මක්ම අපිට දැනි දැනි ඉන්න පුළුවන් වුණොත්. හරිද? සෑම හුස්මක්ම දැනි දැනි ඉන්න පුළුවන් නම් හිත කොහේ හරි යනවද? නැහැ. හරිද? හරි. දැන් ඒක තමයි දැන් කරන්න හදන්නේ. කරන්න ඕනේ එච්චරයි. හරි? එතකොට ඒක කරන්න ගියාම අපිට තියෙනවා මේක සරල කරගන්න පුළුවන්. හුස්මේ වැඩිපුර අපිට දැනෙන්නේ, වැඩිපුරම දැනෙන්නේ මෙන්න මේ නාසිකාවගේ ඉඳන් උඩුතල ප්‍රදේශය දක්වා කොටස. හරිද? ඒ තමයි හුස්මේ වැඩිපුරම දැනෙන කොටස. අන්න ඒ කොටසේ දැනීමට හිත යොමු කරනවා. හුස්මක් ගද්දි හෙලද්දි. ඒ දැනීම තුළ විතරක් ඉන්න උත්සාහ කරනවා. හරිද? හැම වෙලෙම ඒ දැනීම තුළ විතරක් ඉන්න උත්සාහ කරනවා. මේකට ඕනේ නිදහස් පරිසරයක්. මේ පුහුණුව කරන්න ගියාම නිදහස් පරිසරයක් ඕනේ. ඊළඟට හොඳට කොන්ද කෙලින් තියෙන්න ඕනේ. උඩුකය ඍජුව තියාගෙන නිදහස් පරිසරයකට ගිහිල්ලා දැනි හුස්ම ගන්නවා, දැනි හුස්ම හෙළනවා. ඕක තමයි ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි කළ යුතු දේ. හරි, මම කොහොමද ඉස්සර කළ යුතු දේ කතා කරමු කියලා ඕක කරන්න ඕනේ. හරිද? හැම හුස්මක්ම දැනි ඉන්න ඕනේ. විනාඩි 5ක් 10ක්වත් අඩුම ගානේ. දවසකට විනාඩි 20ක්වත් මේක පුරුදු කරන්න ඕනේ. හරිද? 20ක් 30ක් විතර වෙනවා නම් බොහොම හොඳයි. ඉක්මන් වර්ධනය කරගන්න පුළුවන්. දැන් එතකොට බලන්න මේකෙන් මොකද වෙන්නේ කියලා. අපි මේ කතා කරන්නේ හිතත් එක්ක. හරි?
වැඩක් කරන්න ගියාම එක දිගට එක දිගට එක දිගට කරගෙන යන්න නම් ඒ වැඩේටම අරමුණු වෙච්ච ඒ වැඩේටම අරමුණු වෙච්ච හිතක් තියෙන්න ඕනද නැද්ද නේද අන්න ඒකට කියනවා ඒකාග්‍ර බවක් කියලා. ඒ වැඩේට ඒකාග්‍ර වෙන්න ඕන. හැමතැනම අපේ හිත විසිරෙනවා නම් එක 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 පැති වලට යනවා වැඩ කරගන්න බෑ. පොතක්වත් බලන්න බෑ නේද නේද? හරියට හිත එහෙම යනවා නම් ඒක කරන්න බෑ. ඉතින් එහෙනම් දැන් ඔන්න එක අරමුණක තියන්න පුරුදු කරන්න වෙනවා හිත. ඒකට පුරුදු කරන්න ඕන. හරි? දැන් මේ වැඩෙන් පුරුදු වෙනවද නැද්ද? ඇයි මේ අරමුණ විසිරෙන අරමුණක් නෙවෙයි. මේ අරමුණ ලෝභ ඇති වෙන අරමුණකුත් නෙවෙයි. මේ අරමුණ දේශ ඇති වෙන අරමුණකුත් නෙවෙයි. හුස්මෙහි දැනීම කියලා කියන්නේ අපූරු අවස්ථාවක්. අපිට ඕක පාවිච්චි කරගන්න පුළුවන්. අපිට කෙලෙස් ඇති නොවන අරමුණක් මේක. ඒ අරමුණේ අපිට රැඳිලා ඉන්න පුළුවන්කම තියෙනවා. හරිද? හරි. දැන් බලමු අපි මේ අරමුණේ මේ විදිහට ඉන්නකොට අපිට මොකද වෙන්නේ කියලා. මේ අරමුණේ මේ විදිහට ඉන්නකොට, ඒ කියන්නේ මේක දැනි දැනි ඉන්නකොට මගේ හිත ආපහු තැන් තැන් වලට යනවා. හරිද? ඇයිද එහෙම ඉන්න මම පුරුදු කරලා නැහැ නේද? එතකොට මොකද වෙන්නේ? මම ආපහු මේක මෙහාට ගන්නවා. ආයෙ තැන් තැන් වලට විසිරෙනවා. ආයෙ මෙතෙන්ට ගන්නවා. ආයෙ විසිරෙනවා. ආයෙ ගන්නවා. ඔය විදිහට ඔය වැඩේ තමයි අපි කර කර ඉන්නේ. හරිද? ඊට පස්සේ එහෙම ඉන්නකොට දැන් මේක හරීම අමාරු වගේ අපිට දැනේවි. හැබැයි පොඩි රහසක් තියෙනවා. ඕනම දෙයක් අමාරුවෙන් කරොත් ඒක ලේසියෙන් කරන්න පුළුවන් වෙනවද නැද්ද? පුරුදු කරන්න පුළුවන්නේ. යම් කිසි කාලයක් හරියට මේ හදන්නේ හිත සමතුලිතව එක තැන තියාගන්න. අපිටම බයිසිකලයක් පදිනවා කියන එක පාපෙදියක් පදින්න කවදාකවත් පුරුදු කරලා නැති කෙනෙකුට ඒක පදින්න පුළුවන්ද? බෑ. ඒක සමතුලිත කරගෙන යන්න ඕන නේද? අන්න ඒ වගේ මේකත් අපි බලන්නේ සමතුලිත කරගන්න. හරිද? අන්න ඒක තමයි මේ ගන්න උත්සාහය හිත සමතුලිත කරගන්න. එතකොට මුලදි හරි අමාරුයි. හැබැයි අඛණ්ඩව පුහුණු කරද්දී එක දිගට පුහුණු කරද්දී මේකේ පහසුව දැනෙනවා අපිට. හරිද? එක දිගට පුහුණු කරද්දී පුළුවන් වෙනවා. දැන් ඔය පුළුවන් වෙනවා කියන්නේ මොකක්ද කියලා බලමු අපි පොඩ්ඩක්. පුළුවන් වෙනවා කියන තැන අපිට තියෙන ලැබෙන ලාභය මොකක්ද කියලා. අපේ පින්වත්නි මම නිකන් අහනවා මෙහෙම ඒ දැනීමෙම ඉඳ අපිට සිහිය ඕන වෙනවද නැද්ද? දැන් ඉඳගත්තේ භාවනා කරන්න කියලා. ඒ කියන්නේ මේ ආනාපානයේ දැනි ඉන්න ඕන කියලා. එහෙම දැනි එක දිගට ඉන්න නම් සිහියෙන් ඉන්න වෙනවද නැද්ද? වෙන වෙන පැති වලට හිත යනකොට වෙන වෙන නැගිට ගන්න බෑ. නැත්තම් ඉඳගෙන ඉන්නකොට කොන්ද රිදෙනවා. ඒවත් දරාගෙන ඉස්සරහට යන්න වීරිය ඕන වෙනවද නැද්ද? නේද? මේක ඉවසීමකින් කරන්න ඕන හින්දා ඉවසීම ඕන වෙනවද නැද්ද? නෑ, මම මේක දැනි දැනි ඉන්නවාමයි කියලා අදිෂ්ඨාන ශක්තියකින් කරන්න අදිෂ්ඨානය ඕන වෙනවද නැද්ද? නේද? හැමතැනටම හිත විසිර යන්න නොදී මේ කටයුත්ත කරන්න නම් අපි පින්වත්නි අනිවාර්යයෙන්ම අපිට අදිෂ්ඨානය, උපේක්ෂාව, සිහිය, නුවණ, වීරය වැනි මේ කියපු ගුණාංගයන් ඕන වෙනවද නැද්ද? දැන් මම මේක පුරුදු කරනවා. මේක පුරුදු කරනවා කියන එකේම තේරුම හැම වෙලේම සිහියෙන් ඉන්න ඕනේ. ඒතර මේක පුරුදු කරන වාරයක් ගානේ සිහියෙන් ඉන්නකොට සිහියෙන් ඉන්න වාරයක් ගානේ සිහිය කියන ගුණාංගය වැඩි වෙනවද නැද්ද? වීරයෙන් ඉන්න වාරයක් ගානේ වීරය කියන ගුණාංගය වැඩි වෙනවද නැද්ද? අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හරිද? අන්න ඒකයි කියන්නේ සීතක අභ්‍යන්තර ශක්තිය. අපේ කයේ ශක්තිය පේන්න තියෙනවනේ අපිට නේද? බර උසලන ක්‍රීඩකයෝ කයේ ශක්තිය වැඩි කරගෙන මොනවා කරලාද? පුහුණු කරලා. මොකද්ද ඒ පුහුණුව කරේ? එකම තැන බර උසලා ඒ මස්පිඩු ලොකු කරගත්තා. ඒවා ලොකු කරගත්තට පස්සේ යාට ලොකු බරක් උස්සන්න පුළුවන්කම තියෙනවා. අපිත් අපේ හිත පුහුණු කරන්න ඕනේ මෙන්න මේ එක අරමුණක තියාගන්න. ඒ අරමුණේ තියාගන්න හිත පුහුණු කරනකොට සිහියෙන් ඉන්න වෙනවා, වීරියෙන් ඉන්න වෙනවා, ඉවසීමෙන් ඉන්න වෙනවා, අදිෂ්ඨානයෙන් ඉන්න වෙනවා, හරිද? උපේක්ෂාවෙන් ඉන්න වෙනවා, මෛත්‍රියෙන් ඉන්න වෙනවා. ඒ හැම ගුණාංගයක්ම
ඉන්න වාරයක් ගාන සිහියෙන් ඉන්න වාරයක් ගාන සිහිය වැඩි වෙනවා. වීරියෙන් ඉන්න වාරයක් ගාන වීරිය වැඩි වෙනවා. ඉවසීමෙන් ඉන්න වාරයක් ගාන ඉවසීම වැඩි වෙනවා. මෛත්‍රියෙන් ඉන්න වාරයක් ගාන මෛත්‍රිය වැඩි වෙනවා. උපේක්ෂාවෙන් ඉන්න වාරයක් ගාන උපේක්ෂාව වැඩි වෙනවා. එහෙනම් සිහිය වැඩෙන්න, වීරිය වැඩෙන්න, ඉවසීමේ ශක්තිය වැඩෙන්න, අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්න මෙන්න මේ පුහුණුව ඕනද නැද්ද? අන්න ඒක කියන්නේ අභ්‍යන්තර ශක්තියින් වර්ධනය කරගන්න ඕන කියලා. හරිද? ඒ කෙනා බර උසුලලා ඇති කරගෙන තියෙන ප්‍රගතිය, ඇති කරගෙන තියෙන වර්ධනය අනුවද නැද්ද තරඟයෙන් දිනන්න පුළුවන් වෙන්නේ? නේද? බර විසීමේ තරඟයක් තියෙනවා නම් ඒකෙන් දිනන්න පුළුවන් වෙන්නේ හොඳටම පුහුණු කරපු අයට. අන්න ඒ වගේ තමයි අපේ හිත හොඳටම පුහුණු කරගත්තොත් අපිට ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. කරලා බලන්න කියලා කියන්නේ. හරිද? නිකන් නෙවෙයි. අන්න හුස්මෙන් ප්‍රශ්නේ විසඳගන්නේ අන්න එහෙම. හරිද? අපේ හුස්මෙන් ප්‍රශ්නේ විසඳගන්නේ. ඒ කියන්නේ බැරිකම් කියන ඒවා අපේ හිතට තියෙනවා නම් අපේ හිත පොඩ්ඩ ඇත්තන් අපේ පින්නවත් මොකද වෙන්නේ? මේ විශේෂයෙන්ම අසාර්ථක වීම වලදී කඩාගෙන වැටෙනවා. හරිද? කඩාගෙන වැටලා මොකද වෙන්නේ? නොසන්සුන් වෙන්න පටන් ගන්නවා. අන්නේ නොසන්සුන්කම අපිට සාර්ථකත්වයට කරා යන්නට හරිම කරදරකාරී තත්ත්වයක් තියෙන්නේ. යන්නම හම්බෙන්නේ මේ නොසන්සුන් වීම නිසා වෙවුලන අතක් වගේ, වෙවුලන අතකින් වැඩක් කරන්න බෑ වගේ වෙවුලන්න පටන් ගන්නවා මේ නොසන්සුන්කම නිසා. අපිට ඕන අරමුණට යන්න බෑ. හුලංගියේ ලෙල දෙන කොඩිය වගේ කියලා. කොඩියට මුකුත් කරගන්න බෑ. හුලං එන අතට ලෙල දෙදී තියෙන්න ඕනේ. නොසන්සුන්කම අන්න ඒ වගේ. අන්න ඒ නොසන්සුන්කම අපේ පැත්තෙන් අපි අයින් කර ගැනීම සඳහා මේ වගේ දෙයක් පුරුදු කරනවා. හරි? පුරුදු කරනකොට මොකද වෙන්නේ? හැම අකුසලයක්ම අපිට එනකොට අපේ පින්නන්දි නොසන්සුන්කම් එනවා කිව්වනේ. නොසන්සුන්කම කියලා කියන උද්දච්චය කියලා කියන චෛතසිකය නැතුව අකුසල් උපදින්නේ නැහැ. එහෙනම් අපි දැන් මේ විදිහට පුහුණු වීම් කළා මොකද පුරුදු කරේ? සංසුන්කම. හරිද? ඒකත් එක්ක හිතේ සංසුන් බව උපදිනවා. අර වේගයෙන් වෙන නොසන්සුන් ස්වභාවය නැති වෙලා යනවා. හිතේ සංසුන් බව උපදිලා වේගෙන් එන නොසන්සුන් ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එතකොට ටික ටික මේ නොසන්සුන් ස්වභාවය නැති වෙනකොට නොසන්සුන් ස්වභාවය නැතුව අකුසල් වලට එන්න බෑ. අර දුරකථනයේ තියෙන අබ්බැහිය කියලා කියන්නේ, කම්පියුටරේ තියෙන අබ්බැහිය කියලා කියන්නේ අපේ පින්වත්නි අර නොසන්සුන්කමකුත් එක්කෙනෙක්. දැන් මෙහෙම මොකද කරේ අපි මේ භාවනාවේ? නොසන්සුන්කමට එන්න දෙන්නේ නැතුව අඩු කරා. දැන් එයාට තේරෙනවා මේක පුහුණු කරොත් එයාට තේරෙනවා නිදහසේම මට මේක අයින් කරන්න ඕනම වෙලාවක ඕනම දෙයකින් අයින් වෙලා. අපි හැමදාම ඉන්ද්‍රකීල වැඩසටහනත් එක්ක කිව්වේ මොකක්ද? මම පරදින්න නැතුව ඉන්න ඕන එක තැන තියෙන ලෝකේ. මම ළමයින්ටත් කියන්නේ විභාග වලින් පරදින්න, වෙනත් තරඟ වලින් පරදින්න, ඕන තරම් අනිත් අය හමුවේ පරදින්න. හැබැයි එක්කෙනෙක් ඉස්සරහ පරදින්න එපා. කවුද? මම මට පරදින්න එපා. හරිද? එහෙනම් මේ වගේ පුහුණු වීම කරොත් අපිට මං මට පරදින්නේ නැතුව ඉන්න ආකාරය තේරෙවි. ඒක තේරෙන්නේ මේ පුහුණුව කරලා ටික දවසක් ගියාම. මේක කරමින් යනකොට තේරෙයි. දවසකට අඩුම ගානේ විනාඩි 20ක් 25ක්වත් අරගෙන මේ හුස්මත් එක්ක රැඳිලා, හුස්ම දැනි දැනි උඩුගා ඍජුව තියාගෙන හුස්ම දැනි ඉන්න පුහුණු කරන්න ඕනේ. මේ පුහුණුවත් එක්ක සමගාමීව අපේ පින්වත්නි සාමාන්‍ය ජීවිතයේදී අපිට වැටහෙන්න පටන් ගන්නවා මගේ වෙනදා තිබ්බ කලබලකාරී ගති නැහැ, කම්මැලිකම් නැහැ, හරි, වෙනදා තිබ්බ අපහසුතාවයක් නැහැ. මානසිකව මොකක්ද වෙනසක් අත්දකින්නවා. හරි? ඒ ශක්තිය අපිටම අත්දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක අත්දැක ගන්න එක තමයි අපේ පැත්තෙන් අපි ඉහළම වගකීමක් වෙනවා. තමන්ගේ පැත්තෙන් ඒක අත්දැක ගන්න එක. ඉතින් ඒක නිසා අභ්‍යන්තර ශක්තිය වර්ධනය කරගන්න භාවනාව මනාරකුලක්. ඒක මේ එක එක වැඩ කරලත් අපි පුරුදු කරනවනේ. එනේ ඈත ඉඳන් පුරුදු කරන පුරුදු කිරිලක්. හරිද? එක එක වැඩ කරනකොටත් අපිට ඒ වැඩේටම හිත යොමු කරලා පුරුදු පුහුණු කරන අය ඉන්නවා. එතකොට ඒකනුත් යම් කිසි විදිහක මානසික පුහුණුවක් තියෙනවා. නමුත් මේ හිතත් එක්ක ඍජුවම ස්පර්ශ වෙන එකක් තමයි භාවනාව කියලා කියන්නේ. හරිද? අපේ හිතත් එක්ක ඍජුවම හිතත් එක්කයි මේ වැඩේ දැන් කරන්න පටන් ගන්න තියෙන්නේ. මේකේ ඉඳ බැයි නම් මන් දන්නවා සිහිය මදි කියලා. මේකේ ඉඳ බැයි නම් මන් දන්නවා මගේ තුල තියෙන වීරය
මදි කියලා. මගේ ඉවසීම මදි කියලා දන්නවා. අදිෂ්ඨානය මදි කියලා දන්නවා. උපේක්ෂාව මදි කියලා දන්නවා. ඒක හිත විසිරි විසිරි යන්නේ හැමතැනම. ශක්තිය මදි හිතේ. හිත ශක්තිමත් කරගන්න ඕන ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න. අන්න ඒ ශක්තිය තමයි අපිට මේ භාවනාව තුළින් ලැබෙන්නේ. හරි ඒකේ තියෙන ප්‍රතිඵලය සාමාන්‍ය ජීවිතයේදී අපේ පින්වත්නි අපිට අපූර්වට අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඒක පුහුණු කරන්න පටන් ගත්තාම වෙනදාට වැඩිය තමන්ගේ වෙනස තමයි තේරෙනවා. හරිද? අර දරා ගන්න පුළුවන් හැකියාව ගොඩාක් වැඩිලා දරන දෙයක් නැති තරම්. හරි? ඒකින්ද ඉන්ද්‍රකීලයක් වගේ නොසැලෙන ආකාරයට නොසැලෙන ටැබක් වගේ බාහිරින් එන කිසිම බලපෑමකට හෙල්ලෙන්නේ නැතුව තමන්ට තමන්ගේ ගමන යන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඉලක්ක ඇති කරගෙන තියෙන්නේ ඉලක්ක ඇති කරගන්නකොට ඒ අරමුණු වලට යන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. එතකොට ප්‍රත්‍යවේක්ෂා සටහනක් වෙනම තියෙනවා ඉන්ද්‍රකීල වැඩසටහනට අදාළව. ඊට අමතරව අපි කාල සටහනක් හදාගෙන තියෙන්නේ. දවස සැලසුම් කරනවා, සතිය සැලසුම් කරනවා, ප්‍රගතිය හොයලා බලනවා. මේ වගේ ගොඩක් දේවල් දැන් මේ වැඩසටහන තුළ අපි කියලා දීලා තියෙනවා. ඒවා හරියටම කරන විදිය. මේ ඔක්කොම කියලා දීලත් අපි පින්වත්නි සමහර වෙලාවට එකක්වත් කරගන්න බෑ. හරිද? එකක්වත් කරගන්න බැරි ඇයි? මෙන්න මේ එයාගේ මානසිකත්වය ශක්තිමත් නෑ අවශ්‍ය කරන ඉලක්කයට වැටි කරගන්න. හරිද? එයාගේ මානසිකත්වය ශක්තිමත් නෑ අවශ්‍ය කරන ඉලක්කයට අවශ්‍ය කරන වැඩ ටික කරගන්න. එන්න ඒ නිසා මේ වගේ පුහුණුවක අවශ්‍යතාවය තදින්ම තියෙනවා. මං ආය ආය කියන්නේ මේවා කරලා සාමාන්‍ය ජීවිතයේදී හොඳට අත්දකින්න මගේ වෙනස, තමන්ගේ වෙනස තමන් අත්දකින්නකොට ටික 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 තේරෙනවා අපේ පින්වත්නි. මට මේ ලෝකෙ ඉඩක් හදාගන්න පුළුවන් වගේ හරිය නිකන්. ඒ කියන්නේ මට මේ කරගන්න බෑ වගේ දැනිච්ච හිතකට යම් කිසි ආකාරයක අස්වැසිල්ලක් ලැබෙනවා. මට මේ කරන්න පුළුවන් වෙයි වගේ කියලා. හරිද? මතකනේ පසුගිය දින කීපෙම අපි කතා කරා කවුරු හරි මොකක් හරි වැඩක් කරන්න ඕන කියලා. මෙන්න මේ වැඩේ කරලා දෙන්න කියලා. මේක කරන්න පුළුවන්ද කියලා. ආපුවාම අපි ලබා දෙන උත්තර අතර තියෙන්නේ බලමු. බැරි වෙන එකක් නැහැ. උත්සාහ කරලා බලන්න. හරිද? මම මේ වගේ ඒවා කරලා තියෙනවා මීට කලින්. අන්න ඒ වගේ බෑ කියන එකේ පොඩි ප්‍රතිශතයක් තියෙන උත්තර තියෙනවා. උත්සාහ කරලා බලන්නම් කියන්නේ බැරි වෙන දින ඉඩකඩක් තියෙනවා. කරලා බලමුකො කියන්නේ බැරි වෙන දින ඉඩකඩක් තියෙනවා. නේද? ඒ වගේ හැම ඔය දුන්න උත්තරයකම තියෙනවා බැරි වෙයි, බැරි වෙන්නත් ඉඩකඩක් තියෙනවා කියලා. නමුත් හිත ශක්තිමත් කරගත්ත මිනිස්සු ඒ උත්තරේ දෙන්නේ එහෙම නෙවෙයි. හරි, කොහොමද? මම ඒක කරන්න. හරි, මම ඒක කරන්නම් කියලා. එක්තරා වැඩක් බාර දෙන්න වුණා මට මේ ආසන්නම දිනයක යම්කිසි කෙනෙකුට, ඇත්තටම උපාසිකාවකට. හරි, තරුණ ළමයෙකුට ඒ වැඩේ බාර දුන්නා යම්කිසි කණ්ඩායමක් ඉන්න තැනක. මම මේක ගැන විමසුවා. මොකද කියන්නේ? මේක ටිකක් බාර දුර වැඩක්. මේ කාරණාව සඳහා කැමතිනම් පුළුවන් අවස්ථාවක් දෙන්න කියලා ටිකක් වෙලා කල්පනා කරලා ඉඳලා විස්තර තව අහලා එක උත්තරය දුන්නා. මොකද කරන්න? හරිද? කරන්න. ඉතින් අන්න එහෙම පුළුවන් වෙන්නේ උත්තරයක් දෙන්න තමන් ගැන තමන්ට විශ්වාසයක් තියෙනවා විතරයි. තමන් ගැන තමන්ට විශ්වාසයක් ඇති වෙන තමන්ගේ හිත ශක්තිමත් කියලා දැනගත්තොත් විතරයි. එතකොට හිත ශක්තිමත් වෙනවා, අභ්‍යන්තරගත ශක්තිය වර්ධනය වෙනවා මේ වගේ භාවනාවකින් පෝෂණය වෙන අයට. මොකද හිත හරියට නිකන් මෙන්න මේ වගේ කියන්නකෝ, අපි වෙනමම මේ හිත අරගෙන එහා පුරුදු කරනවා වගේ. හරි, ළමයෙක්ව මට පුරුදු කරන්න තියෙන මොකක් හරි දෙයකට මම මොකද කරන්නේ? වෙන කෙනෙක් ලව්වා එයාව පුරුදු කරනවා. මට මං කියනවා පුහුණු නැති කෙනෙක් ලව්ව පුරුදු කරනවා. මං කියනවා අර ළමයාට මේ විදිහට කරන්න පුරුදු කරන්න, මේ විදිහට පුරුදු කරන්න, මේ විදිහට පුරුදු කරන්න කියලා අරයට කියනවා. එහෙම දන්නේ නැති කෙනෙක් ඒක කරනකොට අතරමැදියෙක් කරන එකද වඩා හොඳ? මටම කරන්න පුළුවන් නම්ද වඩා හොඳ? මටම කරන්න අර ළමයා මයි ළඟට ගෙන්න ගන්න වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත. අපි වෙන 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 වැඩ කර කර වැඩ කර කර කටයුතු කරනකොට අපේ හිත ටික ටික පුරුදු වෙනවා එක එක දේවල් වලට. නෑ, මේ වෙලාවේ කරන්නේ මේ හිත අල්ල ගන්නවා. වෙනමම හිතත් එක්ක කරන ගනුදෙනුවක් මේ. හරිද? හිතත් එක්ක කරන සම්පූර්ණ ගනුදෙනුවක් අපි පින්නත් මේ කියන්නේ
අපි හැම වෙලාවෙම මේ හිතේ ස්වභාවය දැනගෙන සිහිය වර්ධනය කරනවා කියලා කියන්නේ හිතත් එක්ක කරන ගන්න දෙනවා. වීරිය වර්ධනය වෙන විදිහට ආනාපාන සති භාවනාව සිද්ධ කරනවා කියලා කියන්නේ හිතත් එක්ක කරන ගන්න දෙනවා. හරිද? එතකොට මේ හැම එකකදීම වෙන්නේ හිතත් එක්ක කරන ගන්න දෙනු ඍජුවම මේ හිත දිහා බලාගෙන වැඩ කරන වැඩක් තමයි ආසන්නෙටම ගිහිල්ලා කරන දෙයක් තමයි මේ ආස්වාස ප්‍රාස්වාසය කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව මේ හිතේ තියෙන ශක්තියින් ගොඩාක් වැඩෙනවා. හරිද? ඒක වැඩුණාට පස්සේ තමන්ම අත්දකිනවා, කෙටියෙන් කියනවා නම් කෙලෙස් වලට එන්න බෑ. හරිද? එන්න බැරි. ඇයි? අර නොසන්සුන්කම නැති නිසා. නොසන්සුන්කමත් එක්කනේ කෙලෙස් එන්නේ. ඒක හින්දා කෙලෙස් වලට එන්න බෑ අර නොසන්සුන්කම නැති නිසා. එතකොට මේකේ තියෙන වැදගත්කමක් නැහැ. ඒකත් එකම අපේ පින්වත්නි තවත් සුවිශේෂී වැදගත්කමක් තියෙන මේ වගේ භාවනාවක් වර්ධනය කරන කෙනෙකුට. අපේ හිත හැම වෙලේම ඇදලා යන්නේ මොන පැත්තටද? වැඩියෙන් සතුට තියෙන පැත්තකට. හරිද? සතුට තියෙන දේවල් වලට අපේ හිත හරි කැමතියි. එතකොට දැන් ඔය එක එක ඇබ්බැහි වීම වෙලා තියෙන්නේ ඒ පැත්තෙන් සතුටක් එන හින්දා. එතකොට ඒකෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ අන්න ඒකයි. ඔන්න දැන් මේ වගේ භාවනාවක් කරන කෙනෙක්, හරිද? එයාට ඒ භාවනාව නිසා, ඒක නිසා හිතේ විසිරිලි අඩු වෙනකොට, හිත පාලනය වෙනකොට, හරිද? මොකද වෙන්නේ? ඒ භාවනාව තුළින් උපදින සතුටක්. ඒක ඕන කෙනෙක් දන්නවා. ඒක විදර්ශනා භාවනාවක් වුණත්, සමත භාවනාවක් වුණත් ඒ භාවනාව තුළින් උපදින සතුටක්. අන්න එහෙම ඒ භාවනාව තුළින් සතුටක් ඉපදුනහම මොකද වෙන්නේ? සිත එකඟ වෙනකොට විශේෂයෙන්ම, ඒ ගැන අපි දීර්ඝ විස්තර කරලා තියෙනවා. අන්න ඒ සතුට අර බාහිරට එක එක දේවල් කරලා ලැබපු සතුටට වඩා වැඩි නම්, වැඩි වෙන විදිහට මේක කරගන්න පුළුවන්. මොකද මේක කොහොමත් වැඩි. ඉතින් තමන් මේක ප්‍රගුණ කරනකොට, යම් කිසි දවසක මේ අත්දැකීම ලැබෙනකොට හිතේ මොකද වෙන්නේ? සතුටින් පිරෙනවා. එතකොට මොකද වෙන්නේ? අර බාහිර තියෙන සතුට මෙයාට වැඩි ඕන වෙන්නේ නැහැ. බාහිරෙන් හොයන සතුට ඒ තරම්ම ඕන වෙන්නේ නැහැ. හරිද? එතකොට මොකද කරන්න පුළුවන්? මෙයාට ඒක අරමුණක ඉන්න පුළුවන්කම තියෙනවා. මේ හැම දෙයකින්ම අපි තේරුම් ගන්න ඕනේ අපේ හිත සංසුන් කරගන්න මේ භාවනාව වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍යයි. තැන් තැන්වල හිත විසිරෙන එක එතකොට නැවතිලා යනවා. ඔය එක එක දේවල් වල තියෙන ආසාවන් වැඩි වෙනකොට, තමන්ගේ අවශ්‍යතාවයන් වැඩි වෙනකොට තමයි ඔය තරහත් වැඩි වෙන්නේ. ඒ අවශ්‍යතාවයන් වැඩි වෙනකොට තරහත් වැඩි වෙනවා අපිට. ඉතින් අන්න ඒ හැම එකකින්ම ගැලවෙන්න අපිට පුළුවන්කම තියෙනවා මේ වගේ භාවනාවක් ප්‍රගුණ කිරීමෙන්. ඒකට අභ්‍යන්තර ශක්තිය කියන වචනේ පාවිච්චි කරගන්න. ඒක මතක තියාගන්න හැම වෙලේම මගේ අභ්‍යන්තරගත අධ්‍යාත්මික ශක්තිය. ඒක තමයි මේ සියලු දේ කරන්නේ. එතකොට අරමුණකට නොසැලී යන්නට කෙනෙකුට ඕන වෙන්නේ ඒ අභ්‍යන්තරගතව තියෙන ශක්තිය. හරිද? ඔය අධ්‍යාත්මික කියලා කිව්වහම පටල ගන්න එපා. සාමාන්‍යයෙන් ආරියෂ්ටයික මාර්ගය ගත්තත් ඒක කොටස් දෙකකට බෙදෙනවා, ලෞකික සහ ලෝකෝත්තර කියලා. ඒතර මේ කොටස් දෙකටම ලෞකික දියුණුව සඳහාත් ලෝකෝත්තර දියුණුව සඳහාත් අනිවාර්යයෙන්ම ඕනේ වෙන්නේ අභ්‍යන්තරගත ශක්තිය. අන්න ඒ ශක්තිය තමයි කියන්නේ අධ්‍යාත්මික ශක්තිය කියලා. ඒ ලෞකික දේ දිනු කරගන්න අධ්‍යාත්මික ශක්තිය ඕනේ කියන එකයි මේ කියන්නේ. හුඟක් කට්ටිය හිතන්නේ ආ ලෞකික දේවල් වලට අධ්‍යාත්මික ශක්තිය ඕනේ නැහැ. හරිද? ඒතකොට ඒව අපි පටල ගන්න තැන්. එතකොට අභ්‍යන්තරගත ශක්තියින් බලන්න අපි දරුවෙක් ගත්තොත් අපියට හොඳ පාසලක් හොයලා දෙනවා. අපියට හොඳ අතිරේක ඉගෙන ගන්න පුළුවන් ගුරුවරු හොයලා දෙනවා. එයාට අවශ්‍ය කරන සියලු පහසුකම් ටික ලබා දෙනවා. අවශ්‍ය කරන මොනවා හරි උපකරණ තියෙන නම් අධ්‍යාපනය සඳහා ඒ සියල්ලෙගෙම එයාව පෝෂණය කරනවා. ඒ වුණාට මම අහනවා, අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා. ඒක ගැන අපි ගොඩක් කට්ටියගේ අවධානය නැහැ. මොකක්ද අත්‍යවශ්‍යම දේ? නොසැලෙන මනසක් ඕනේ. අරමුණකට එක දිගට යන්න නම් නොසැලෙන මනසක් ඕනේ. අන්න ඒක වර්ධනය කරන්න හුඟක් කට්ටිය දන්නේ නැහැ. ඒ සඳහා කටයුතු කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මම අර කිව්වේ ස්වයං පාලනයක් ඕන කියලා. ස්වයං පාලනයක් සහිත අභ්‍යන්තරගත ශක්තිමත් මනසක් තියෙනවා නම් අපේ පින්වත්නි, මේ ළමයාට කිසිම අරමුණකට පරිබාහිරව යන්නේ නැතුව ඒ අරමුණටම එක දිගට යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ නිවැරදිම දේ ක්‍රියාත්මක කරන්න. එතකොට අපි මානසික ශක්තියින් වර්ධනය කරවන්න ඕනේ, භාවනාවකට පුරුදු කරන්න ඕනේ, සිල් ආරක්ෂා කරවන්න ඕනේ.
ඒ වගේ අපි දන්නෙම නැතුව අපේ මානසික ශක්තියන් වර්ධනය වෙනකොට සීලය ආරක්ෂා කරමින් භාවනාවක් වර්ධනය කරගනිමින් මේ අභ්‍යන්තරගත ශක්තිය වර්ධනය වෙනකොට ඒ ශක්තිය යොදවන්න පුළුවන් අපේ අරමුණ වලට යන්න. හරිද? ඒක තමයි සාර්ථකත්වයට යන්න තියෙන අත්‍යවශ්‍යම කාරණාවක් ආවරණය කරගන්නවා කියලා කියන්නේ. අත්‍යවශ්‍යම කාරණාව අපේ හිත ශක්තිමත් කරගන්න එක. ඕනම තත්වයක් යටතේ සැලෙන්නේ නැතුව, ඕනම තත්වයක් යටතේ පසුතැවිලි ඇති කරගන්න නැතුව, ඕනම තත්වයක් යටතේ ඒ තත්වයට මූණ දීලා තියෙන ලොකුම අභියෝග ජය ගන්න එක. මේ හැම එකටම මේ අභ්‍යන්තරගත ශක්තිය ඕනේ. ඉතින් අපි හෙට දවසෙත් මේ අභ්‍යන්තරගත ශක්තියින් වර්ධනය වෙන ආකාරය ගැන තවදුරටත් සාකච්ඡා කරමු. සීලයත් මුල් කරගෙන එතකොට මේ සතියේ අපි ඉන්ද්‍රකීලය තුළින් හදන්නේ ඍජුවම තමන්ගේ හිත ඉන්ද්‍රකීලයක් කරගන්න අවශ්‍ය කරන කාරණාවන්. ඉතින් අද අපි කතා කරේ නොසන්සුන්කමව නැති කරගන්න භාවනාවකින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව. ඉතින් මේවා අත්හදා බලන්න කියලා ආයසරයක් මම කියනවා. ආස්වාස ප්‍රාස්වාසයේ වැනි ක්‍රියාවලියක් පාවිච්චි කරගෙන ඒකට සිහිය තියාගෙන ඒ සිහිය තුළින් මේ පුහුණු වීම කරලා එන්ඩෙන්ඩ අවශ්‍ය කරන මානසික වේගයන් වර්ධනය කර ගැනීම තමයි අපි මේ සිද්ධ කරගන්න කාරණාව. ඉතින් ඒ සඳහා හැම දිනාටම ශක්තිය ලැබේවා, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේත් මේ දේශනාවෙහි දායකත්වය අරගෙන විකාශන දායකත්වය අරගෙන කටයුතු කරන පින්වන්ත පිරිසට පුණ්‍ය අනුමෝදනා කළ යුතු තියෙනවා. අද දවසේ මෙම ධර්ම වැඩසටහනේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ පන්නිපිටියේ පදිංචි සෙනුමි සිහන්සා කන්වරද්ද දියණියගේ දෙමව්පියන් විසින්, ඒ කියන්නේ චතුර කරුණාරත්න මැතිතුමා, රුක්මාලි දිසානායක මැතිණිය කියන ඒ දෙපළ තමයි අද දවසේ මේ දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. ජූනි 6 වෙනි දින පැවැත්වෙන සෙනුමි සිහන්සා කන්වරද්ද දියණියගේ 10 වෙනි උපන්දිනය නිමිති කරගෙන ඇයට සෙත් ප්‍රාර්ථනා කරන්න තමයි මූලිකම ප්‍රාර්ථනාව තියෙන්නේ. ඒ වගේම සෙනුමි කරුණාරත්න දියණියගේ නිදුක් නිරෝගී සුවය ලැබේවා, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, චරසත්ත ධර්මය අවබෝධයට හේතු උපනිෂ්ඨේ ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දඹුල්ලේ පදිංචි අත්තම්මා අත්තා, ඒ වගේම නුවර අත්තා අත්තම්මා ආදී කොටගත් ඒ ඥාති මිත්‍රාදීන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. පවුලේ සියලු දෙනාගේත් සියලු දරුවන්ගේත් අනාගතය සාර්ථක වේවා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ජූනි 1 දිනට 59 වෙනි වසක් සපිරුණු නුගේගොඩ සුජාතා විදුහල් මෑණියන්ට ආශිර්වාද කිරීම සහ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ සියලු දරිදරියන්ගේත් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ලෝවැසි සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. අපට තථාගතයන් සද්ධර්ම දේශනා කරන ධර්ම දේශකයන් වහන්සේලාට, මහා සංඝරත්නයට පතන බෝධියකින් නිවන් අවබෝධය කිරීමට මෙම කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් මේ පිරිස ප්‍රාර්ථනා කරනවා වගේ චතුර කරුණාරත්න, රුක්මාලි දිසානායක දෙපළ ප්‍රාර්ථනා කරන ආකාරයටම ජූනි 6 වෙනි දින යෙදිලා තියෙන උපන්දිනයේ සෙනුමි සිහස්නා කරුණාරත්න දියණියගේ උපන්දිනය 10 වෙනි උපන්දිනය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු පින්වත්නි. ඒ දෙමව්පියන් බලාපොරොත්තු වෙන ආකාරයටම ඔබ අප හැම දිනාම තුළ ජනතුනාව සියලුම පුණ්‍ය ශක්තියින් හේතු වෙලා නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා, දීර්ඝායුෂ වේවා, දරුවා බලාපොරොත්තු වෙන ආකාරයටම, දෙමව්පියන් බලාපොරොත්තු වෙන ආකාරයටම ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨයෙක් බවට පත් කරන්නට මේ රටේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දඹුල්ලේ ඥාති පිරිස, නුවර ඥාති පිරිස ඇතුළත් කොටගත් සියලු දෙනාටම අනාගතය සාර්ථක වන්නට හේතු සකස් වේවා, සියලු දුක් නිවේවා, කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා, යම් දුක් කරදර වන්න තිබේ නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා, කායික මානසික සුවය ලැබේවා, අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන චතුර කරුණාරත්න, රුක්මාලි දිසානායක ඇතුළත් කොටගත් ඒ සියලු දෙනාටමත් උතුම් යහපත සිද්ධ වේවා. නවින් වියපරලෝකියාව සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන්ද සුගත මුදිත වේවා.
අවසානයේදී උතුම් නිවනින් සැසෙන්නට මේ සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සුපින්වතුනි, අද දින මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදහැති විකාශන දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ පණ්ඩිපිටියේ පදිංචි සෙනුමි සිහස්නා කනුවරත්න දියණියගේ දෙමාපියන් වන චතුර කනුරාත්න සහ රුක්මාල දිසානායක යන දෙපළ විසින්. එමෙන්ම අද දින මෙම උතුම් ධර්ම දේශනාව සිදු කළ අප ගෞරවනීය දේශකයන් වහන්සේට තවත් මෙවැනිම ශාසනික කටයුතු වල නිරතවන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි එක් සිත්ව ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් අද දිනට නියමිත ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. ඔබේ ජීවිතයේ සැබෑ ජයග්‍රහණය පිණිස ධනාත්මක බෞද්ධ දේශනා මාලාව ඉන්ද්‍රකීලය.